व्याहमहादेवी उद्यान अपेक्षा स्वीज किन्नी अन्य वाह एंडेसर जय प्राणे निमक लयतु सर्वनक मैं अतिशय साधारण चिकित्सक सारा अतिशय युक्ति सागर सारा अभी घटे सन्नी तीन वाद नैत दुपस्त बोसत गमीर नगर वेद की तरह हम गिदा बलापुरुत्व तमाई तमंगे दर्वंट उनका अध्यापन है हेबे मिते केवली पालन यंसा पाल के सहा दम पवित्र पालन यंसा पाल के एवं जनता वकी उगमनावन निटुकरण समत पीठ बिनवाद ये बलात्कार निटुकरण समत पीठ बिनवाद ये विरुद्ध स्थिति बने देता माय पुत्र जनता वकी तमाके दर्वन तार्तिया वने लगाती मत संधारण बिन यहाँ पर चेतना एक रटक निता हुद सुबवाद यदास सुबवाद प्रार्थना हेम दिमोपी मग तमंगे दरवन उगन नंद भी समान सुनी अन्य इताम सुबवादी यहाँ पर बलापुरुत्व सा चेतना और तमाई में पाल के नलवी करन नादन मुदरन अध्यापनीय उत्साह पिटपचत बेनान कवरक पत निवे तमंगे दरवंट उगन्वीम सदा दिमोपियन गेति बेन यापत बलापुरुत्व सा चेतनाव अलवि करगेनि मे उमना मे पालकयन समत्व इति बेनवाद मिते जनतावगे पुदु उमना इटु करन विवाह वेन्न कलिन कल्पना करला बलन्न उना तमंगे दरुव दान पासल मुकद्द विश्व सभी मतमाई
බවට පත්විය යුතු වන්නේ. හැබැයි උසස් අධ්‍යාපන නැමැති කිරියලගේ හිටපු උසස් අධ්‍යාපන නැමැති එස්පීගේ වර්තමාන සෞඛ්‍ය නැමැති රාජ්‍යතුමාගේ මේ හොරතුන් කට්ටුව මොනවාකට පත්ලා තිබෙන කුමක්ද? පුදුමනාගේ අධ්‍යාපන වෙනුවට ඇති හැටි අයට පමණක් අධ්‍යාපනය සීමා කිරීම සඳහා දරන ප්‍රයත්නය මේ කවුද? කවුද රාජිත? පට්ට උරේ දෙදස් දෙදස් දහතුන වසරේ මෝතර දීවර වහා බදු දෙනකොට රජයේ තක්ෂරකරු කිව්වා මාසයකට මෙහි බදු මුදල ලක්ෂ 17යි කිව්වා. මාසයක තක්ෂේරුව ලක්ෂ 17යි මෝතර දීවර වරාය රාජිත දින්නු කීයටද? රාජිත ඒක දුන්න 125000ට කොතර කාලකටද? මාස 300කට අවුරුදු 25කට ලක්ෂ 17ක් වන මෝතර දීවර වරාය 125000 දෙනවා මාස 300ක්. එතන රජයට අහිමි කරන ලද පාඩුව මිලියන 470යි. එස්පී දිසමර කවුද? කොළඹ හත අංක 11 හිටිය වෛද්‍ය සිවා සින්න තම්බි කියලා මෙනෙවියක්. එයා අන්තිම කැමති පත්‍රය ලිව්වා තමන් මිය ගියාට පසුව තමන්ගේ බේතල තමන්ගේ නිවස තමන්ගේ හිටම කොළඹ විශ්වවිද්‍යාලයට පවරා දෙන්න ඕන කියලා. කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයකට පවරා දෙන්න කියලා තමයි අන්තිම කැමති පත්‍රය ලිව්වේ. මොකද උනේ? සිවා සින්න තම්බි මෙනෙවියගේ ගෙදර තිබුණු කවිචි ටිකයි ඇත්තල ටිකයි පටවගෙන ගියේ ස්පීඩ් සානායක. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබෙනවා පරීක්ෂණ වාර්තා. රාජිත් සේනාරත්න තීවර ඇමති කාලේ මෝදර වරාය විතරක් නෙවෙයි, එයා ඉඩම් ඇමති වෙලා ඊළඟ ඉඩම් ඇමති උනේ අපි අමාත්‍යංශයට. අමාත්‍යංශ තිබුණ හැඳි ගෑරුප්පු තරම් හොරකම් කරන් ගිහිල්ලා කිරියන්නේ. අපේ රටේ විශාල චෝදනාවක් තිබුණා අධිවේගී මාර්ග ඉදිකිරීම පිළිබඳ කොමිෂන් පිළිබඳව. ඒ කොමිෂන් අඩුණා වෙනුවට දුවහා වැඩි කරගත්තු යමති කිරිය උපදේශකවරු සම්බන්ධකර ලේකම්වරු 96ක් ඉන්නවා. කිරියල් අභිනීතිඥ ඒක උපදේශකවරේ සාමාන්‍ය පෙළ අසමත් උසස් අධ්‍යාපන නැමති උසස් අධ්‍යාපන නැමති උපදේශක ඕ ලෙවල් ෆේල්. මේ අයටද අපි අපේ රටේ දරුවන්ගේ අනාගතය බාර දෙන්නේ? දැන් රයන්ව හොයන්න එනවා. නෑ, රයන්ව අත්අඩංගුවට ගන්නව නම් ඒ වගේ දහස් වතාවක් අත්අඩංගුවට ගන්න ඕන රාජිත එස්පී සහ කිරිය. මෙරට මහජනේ දෙන්න කොයි දෙන්න කරන මාසු කරන පාලනය අපේ රටේ දුවදරුවන්ගේ ඉරණම තීන්දුව කරන්න සැලසුම් කරමින් තිබෙනවා. එනිසා සැලසුමට කිසිසේත්ම අපි දොරටු විරුද්ධ කිරීමට ඉඩ ලබා නොදිය යුතුයි. මෙම ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සූදානම් වී තිබෙන කවර ආකාරයෙන් ආණ්ඩුව දියත් කරමින් තිබෙන මර්ධනය අපි දැක්කා. විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ සාධාරණ ඉන්දීම් සඳහා කරන අරගලය උද්ඝෝෂණය අවස්ථා ගණනාවකදී පහර දුන්නා. ආණ්ඩුව වෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කලබලකාරී ලෙස හැසිරුණා. උද්ඝෝෂණ කියන්නේ සිල් සමාදන් වීමේ ව්‍යාපාර නෙවෙයි. ඒක තේරුම් ගන්න ඕන. මේ වනවිට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කැඳවුම් කරු සහ ක්‍රියාකාරී ගණමාන අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කරලා තිබෙනවා. හැබැයි එස්.බී. රාජිත කිරියල්ල රවි කොරණායක කබීර් රසින් ඔක්කොම එළියේ හරියනම් පැත්ත මාරු වෙන්න ඕන. එළියෙන් නෝන මිනිස්සු ඇතුලේ ඇතුලෙන් නෝන මිනිස්සු එළියෙන් ගලන නීති සම්පාදනය කරන දෙබේ දියත් කරමින් තිබෙන මාර්ගය අන්ත සූදානම් නැත්තම් අකුල ගන්න මේ ප්‍රශ්න
ප්‍රකාශයට ආනන්ද විසුතු මහයන්ද සූදානම් වෙන්නේ කලමාකාරයෙන් වෛද්‍යම් ගාරින්ගේ සංගමේ සාකච්ඡා කරා. මේ සටනට මුල ඉඳන්ම දායකත්ව සපු සිසු ව්‍යාපාර සාකච්ඡා කරනවට ගියා. හැබැයි සාකච්ඡාවලින් මේ ප්‍රශ්න විසඳගන්න සූදානම් නැති බව ආනන්ද උත්තර කරමින් තිබෙනවා. අද සයිට විරෝධී ජන පෞරයේ සිට අපි කියන්නේ මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා මෙම ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා ගැනීම සඳහා ආණ්ඩුව තෝරා ගන්න සූදානම් වෙන්නේ කවර මාවතද? ඒ ඕනෑම මාවත සූදානම් වෙන්න නැන්නේ අපි සූදානම් වෙන්නේ. ඔබ තෝරා ගන්න සූදානම් මොන මාවතද? මන්දනේ මාවතද? අත්තරම් වල ගෙන මාවතද? පෙරට ගෙන මාවතද? ඒ ඕනෑම වර්ගයේ මාවතකට පිටුතුරු දෙන්න පුළුවන් මන්නේ සරිමන් නොන්නේ දරුවන් පැහැර ගන්නෙමු. රයින් සොයුරා පැහැර ගන්නෙමු. පැහැර ගන්නකොට මෙරට ඕනෑම පුරවැසියෙකු වගකීම තමයි පැහැර ගැනීම වැළැක්වීම සඳහා මැදිහත් වීම. හැබැයි ආණ්ඩුව මොකද කියන්නේ? පැහැර ගැනීම වැළැක්වීම සඳහා මැදිහත් වූ අය අත්අඩංගුවට ගන්න. CCTV කැමරා වලින් දර්ශන වෙනවා. අත්අඩංගුවට ගත යුත්තේ කවුද? පැහැර ගැනීම සඳහා කටයුතු කරපු අය. අත්අඩංගුවට ගන්න හදන්නේ කවුද? පැහැර ගැනීම වළක්වපු අය. CCTV කැමරා වලින් දර්ශන හොයන්න ඕනේ. පැහැර ගැනීම වළක්වීම සඳහා මැදිහත් වූ බොහෝ පිරිසක් මෙන්න වේදිකාවේ ඉන්නේ. සේවකාවන් වැඩ වර්ධනයේ නිරත වෙමින් තිබෙනවා. උන් කියන්නේ කුමක්ද? නැවවලට තෙල් දෙන කැසිමාන්සිය පළපුරුදු සහිත තෙල් සංස්ථාවට දෙන්න වැඩි ලාභයක් ලබන්න පුළුවන්. ජනතාවට අඩුමිලට තෙල් දෙන්න පුළුවන්. ඒක ජනතාවගේ සටන. ඒ සටනට මර්ධනය දියත් කරනවා ඇයි කියලා ඊයේ රාත්‍රී කසුකුසු කරලා තිබෙනවා අදාළ ඇමතිගේ ගෙදර. අර්ජුනගේ නෙවෙයි හොදේ. අදාළ ඇමතිගේ ගෙදර. ත්‍රිපුණමල දෙත්තන් සංකීර්ණ කරේ විකිනුම මෙරේ වසකන දියත් කරලා තිබෙනවා. ඔබ විසින් මේ සුදුසුකම්